අපේ පැරණි උදවිය කියපු බොහොම ලස්සන කතන්දරයක් තියෙනවා. ඒ තමයි අපි වැල යන අතට මැස්ස බඳින්න ඕනේ කියලා. ඒ කියන්නේ වැලට හානියක් නොවි වැලත් එක්ක ගැටුමක් ඇති කරගන්න නැතුව ඒ වැලට ආධාරකයක් අපි සපයන්න ඕනේ කියලා. මට මේක හදිස්සියම මතක් වුණේ දැන් පවතින වාතාවරණයත් එක්ක. දැන් මේ වෙනකොට අපේ රටේ පොඩ්ඩ වගේම ලොක්කොත් හැමෝම ගෙදරට වෙලා ඉන්න ඕන කාලවකවානුවක් උදා වෙලා තිබෙනවා මුළු ලෝකයේම පවතින තත්ත්වයක් එක්ක. දැන් ඒ අතරේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න ඉන්න අපේ පොඩ්ඩෝ ටිකත් ගෙදරට වෙලා ඉන්නේ මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු දීලා. හැබැයි එයාලට තියෙනවා ලොකු අභියෝගයක්. ඒ තමයි පහවසර ශිෂ්‍යත්ව විභාගය. කොහොමද ඉස්කෝලේ යන්න නැතුව අධ්‍යාපනය ලබන්න නැතුව මේ අභියෝගයට ඒ අය මුහුණ දෙන්නේ? තත්වය කරුණුකාරණා මෙහෙම තියෙන අතරේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත්, ඒ වගේම සමනල ප්‍රකාශන ආයතනයත් සහ එක්සෑම් ජීනියස් ආයතනයත් එකට අත්වැල් බැඳගනිමින් අපේ රටේ විප්ලවීය වෙනසකට මුල පුරනවා. එදා මෙදාතුර ඉතිහාසයේ නොවූ විප්ලවීය වෙනසක් මෙය. එතමයි ස්මාර්ට් 5 කියන සංකල්පය. අපේ පහවසරේ පොඩ්ඩන් වෙනුවෙන් ස්මාර්ට් 5 කියන සංකල්පය හඳුන්වා දෙමු. අද අපේ වැඩසටහනේ අරමුණ මොකක්ද මේ ස්මාර්ට් 5 කියලා කියන්නේ? මොකක්ද මේ ඇප් එකක් ගැන අපි කතා කරනවා? අපි පූර්ව ප්‍රචාරක පට ඔබට ලබා දෙනවා. හැබැයි මොකක්ද මේ තුළ සිද්ධ වෙන්නේ? කරුණු කාරණා ගැන හරිම අවබෝධයක් ඔබට ලබා දීමේ අරමුණෙන් අද දවසේදී අපි ආරාධනා කළා අපිත් එක්ක එකතු වන්නට කියලා හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්තුමා, ඒ වගේම සමනල දැනුම ප්‍රකාශන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා අනුර එදිරිසිංහ මහතාට අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා ඉතාමත්ම ගෞරවයෙන්. ඒ වගේම 2012 වසරේ ඉඳන් අපිත් පුංචි කාලේ ඉඳන් එතුමා ශිෂ්‍යත් දැනුම අපේ දරුවන්ට ලබා දෙනවා. පානදුර සුමංගල විද්‍යාලයේ ආචාර්යවරයෙක්, ඒ වගේම ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශකවරයෙක් සරත් ආනන්ද මහතාට අපි ආරාධනා කළා. බොහොම ආදරෙන් ඔබතුමාත් පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි, එක්සෑම් ජීනියස් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අරුණ ජයරත්න මහතාටත් අපි ආරාධනා කළා. බොහොම ආදරෙන් ඔබතුමාවත් පිළිගන්නවා. හොඳයි, දැන් මම සරත් සර්ගේ පැත්තට මුලින් හැරෙනවා. සර්, දැන් දරුවොත් ගෙදර, සර්ුත් ගෙදර, සමාත් එක්කත් කිව්වා හරි කම්මැලි මේ දවස්වල කාලය ගෙවා ගන්නයි කියලා. මොකද දරුවොත් එක්කම ගෙවෙන පුද්ගලෙක් නිසා. කොහොම වුණත් සර්, දැන් මෙවැනි තාක්ෂණය එක්ක ස්මාර්ට් 5 කියන ඇප් එක හඳුන්වා දීම හරහා, ඒ වගේම ස්මාර්ට් 5 කියන මේ සංකල්පය සමාජගත කිරීම හරහා මේ අපේ දරුවන්ට තිබෙන වැදගත්කම මොකක්ද? මේ වැඩපිළිවෙලේ කාලීන වැදගත්කම මොකක්ද? ඒ වගේම නැනස කියන ඔබතුමා ඉදිරිපත් කරපු වැඩසටහනත් එක්ක මේ අලුත් සංකල්පය කොහොමද අපි ගලපගන්නේ? අපි එතනින් කතාබහ ආරම්භ කරමු. ඔව් නිමේෂ, විශේෂයෙන්ම අපි දන්නවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔබ කිව්වා වගේ රටේ බලාපොරොත්තු නොවිච්ච තත්ත්වයක් ඇති වෙලා තිබුණත් අපි ඇත්තටම මේ තත්ත්වය ඇති වෙන්න කලින් තමයි මේ වැඩසටහන සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැලසුම සකස් කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ස්මාර්ට් 5 කියන මේ අධ්‍යාපනික වැඩසටහන දියත් වෙන්නේ. ඔබ විශේෂයෙන්ම මතු කළා කොහොමද මේ දරුවන් මේ වැඩසටහනත් එක්ක බද්ධ වෙන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම නිමේෂ, අපි දන්නවා අපේ දෙමව්පියෝ ඇත්තරම දරුවන්ට ආස දෙයමද දෙන්නේ නෑ නේද? දරුවන්ට ආස දෙයම දෙමව්පියෝ දෙන්නේ නෑ. දෙමව්පියෝ දරුවන්ට දෙන්නේ දෙමව්පියෝ ආසදේ. පාඩම් කරන්න, ගණන් හදන්න, රචනා ලියන්න, දරුවෙක් සෙල්ලම් කරනවා දැක්කොත් දෙමව්පියෝ චුට්ටක්වත් ආස නැහැ. දරුවා රූපවාහිනී පැත්තට යනවා දැක්කොත් දෙමව්පියෝ ආස නැහැ. එනිසා මං හිතන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ඉතාම වැදගත් තැනකට තමයි මේ වැඩසටහන හරහා අපේ දරුවන්වත් දෙමව්පියන්වත් රැගෙන යන්නේ. මොකද සාමාන්‍යයෙන් දරුවන් රූපවාහිනියට කැමති. රූපවාහිනී කාටුන් බලන්න, රූපවාහිනියේ විවිධ දේ නරඹන්න කැමති. හැබැයි දෙමව්පියෝ කැමති නැහැ. ඉතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කළමනාකරණ කණ්ඩායම, ඒත් එක්කම අපේ නිෂ්පාදක කණ්ඩායම හොඳ පියවරක් තියෙනවා දරුවන් ආසදේත් එක්ක අධ්‍යාපනය දරුවන්ට සමීප කරවන්න. විශේෂයෙන්ම මෙහිදී අපි නිමේෂ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරන සම්පූර්ණ විෂය මාලාව ප්‍රශ්න මාලාවක් විදිහට දරුවන්ට ඉදිරිපත් කරමින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ අපි දන්නවා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා, පළමු පත්‍රය හා දෙවැනි පත්‍රය විදිහට. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකේම අතිශය වැදගත් වූ කාරණා නවීන තාක්ෂණයත් එක්ක මුසු කරලා දරුවෝ කැමති විදිහට සමීප කරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අර ඔබ මුලදීම කියවනේ ස්වාධීන රූපවාහිනිය බලාපොරොත්තු වෙනවා එක පැත්තකින්
සන්නිවේදන ආයතනයක් විදිහට සුවිශේෂිත කටයුත්තක්. තවත් පැත්තකින් තාක්ෂණය මුල් කරගත්ත අධ්‍යාපනික සත්කාරයක්. අනිත් පැත්තෙන් අපි වගේ පන්ති කාමරයේ ගුරු භාවතාවත් මේ කාර්ය සඳහා සම්බන්ධ කරගන්න. ඉතින් මෙන්න මේ කණ්ඩායම් තුනේ එකතුවක් විදිහට තමයි මේ අලුත් ක්‍රියාවලිය ඉදිරියට යනව ඇත්තේ. හොඳයි. ඒ කියන්නේ රූපවාහිනී මාධ්‍ය එකතු වෙනවා. ඊළඟට පුවත්පත කියන මාධ්‍ය අපි පාවිච්චි කරනවා මේ කටයුත්තට. ඊළඟට ඇප් එකක් තාක්ෂණය අපි එකතු කරගන්නවා. සහ සාම්ප්‍රදායික ගුරුතුමා මේ ඔබතුමා වගේ සාම්ප්‍රදායික ගුරුවරයාත් අපි මේ කටයුත්තට එකතු කරගන්නවා. මෙතනදී අපි තාක්ෂණයෙන් සුවිශාල ප්‍රයෝජනයක් ලබා ගන්නවා. මං අහන්න කැමති අරුණ ජයරත්න මහත්මාගෙන් එක්සෑම් ජුනියර්ස් ආයතනයේ මේ කටයුත්තට දායකත්ව ලබා දෙනවා. මේ අධ්‍යාපන සත්කාරයට යෝධ අධ්‍යාපන සත්කාරයට දායකත්ව ලබා දෙනවා. මේ වැඩසටහන ලබා දෙන තාක්ෂණික දායකත්වය ගැන අපි යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කරගමු. ඕනි මේෂ, බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනය කරාට. සරත්ස කිව්වා වගේ අපි මේ වැඩසටහන නිර්මාණය කරේ ස්වාධීන රූපවාහිනියත් එකතු වෙලා මේ කොරෝනා වෛරස් එකේ මේ තත්ත්වෙ එන්න කලින්. එතකොට ඒකත් එක්ක බලනකොට අපි දැන් පියවර කීපයක් ඉදිරියෙන් ඉන්නවා. දැන් මේක ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට පත් වෙලා ඉන්නවා. ඒක ඉතාම සතුටු වෙන්න පුළුවන් කාරණයක්. අපි මේ පියවර ගත් එක සම්බන්ධයෙන් අපිට යම් දෙයක් දැන් රටට දෙන්න පුළුවන් තැනක අපි ඉන්නවා. ඒතකොට තාක්ෂණය සම්බන්ධයෙන් කිව්වොත් මම පොඩි හැඳින්වීමක් කරොත් එක්සම් ජීනියස් ආයතනය පිළිබඳව අපි ඉගෙනුම් ක්‍රමය සම්බන්ධයේ තියෙන ගැන අධ්‍යයනය කරලා පරීක්ෂණ පවත්වන අවුරුදු 3ක් තිස්සේ පරීක්ෂණ පවත්වන ආයතනයක් පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන එතනදී කෘතිම බුද්ධිය තමයි අපි පාදක කරගෙන තියෙන්නේ. ඒ වගේම තොරතුරු තාක්ෂණය කොහොමද අධ්‍යාපනයේ තියෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමය කාර්යක්ෂම කරන්න ඵලදායී කරන්න එතකොට ඒකෙන් ළමයි ඉන්න තැන දැනගන්න ගුරුවරයා සහ ළමයා සම්බන්ධ කිරීම දෙමෝපියන් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියා කරන්නේ. එතකොට මෙතනදී අපි ස්වාධීන රූපණයත් එක්ක අපි කතා කරාට පස්සේ අපි දැනගත්තා ස්වාධීන රූපවාහිනී තාක්ෂණික සජීවී වැඩසටහනක් හැටියට මේක ඉදිරිපත් කරන්නත් ගුරුවරයා සහ ළමයා අතර තියෙන සම්බන්ධතාවය මේ ඇප් එක හරහා ගොඩනගන්නා. එතකොට දැන් අපි ඒක සජීවී වැඩසටහනක් කරත් ගුරුවරයාට පේන්නේ නැත්නම් ළමයා අපි මේ කරපු පාඩම ළමයි කී දෙනෙකුට තේරුණාද? දැන් ළමයාගේ දුර්වලකම තියෙන්නේ ළමයි ටිකේ කොතනද අපි දාද සාකච්ඡා කරන්න ඕනේ? එතකොට දැන් සරතාංශ කිව්ව වගේ අපි ප්‍රශ්න පත්‍ර මාලාවක් හරහා මේක කරන්නේ. එතකොට එක්සම් ජීනියස් ආයිජිනි ඇප් එක හරහා අපි සතිපතා ඒ ප්‍රශ්න පත්‍ර ප්‍රකාශයට පත් කරනවා. එතකොට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන එක්කෙනෙකුට ඒ ප්‍රශ්න පත්‍රය ඉරිදා ඒ දවස වෙනකන් එක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ළමයි ඒ ප්‍රශ්න පත්‍ර කරන ඉවර කරන හැම වෙලාවකදීම අපේ ගුරුතුමාට ඒකේ රිසල්ට්ස් ටික එනවා. හරි, මේ නුවර ඉන්න මේ ළමයාගේ ඔන්න ළමයි 15 දෙනෙක් මේ ප්‍රශ්නවලට මේ විදිහට තමයි උත්තර දීලා තියෙන්නේ. ඒ කියන්නේ කොළඹින් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ මේ විදිහට. ගාල්ලෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි වැඩසටහන ආරම්භ කරාට පස්සේ ගුරු සරතානන්දසට සම්පූර්ණම දත්ත ටික තියෙනවා. මේක අපි හිතමු ළමයි 30,000ක් කරලා තියෙනකොට ළමයි 30,000න් 15,000කටම මේ ගණිත ගැටලුව දැන් විසඳගන්න හැටි තේරෙන්නේ නැහැ. එතකොට එතන තමයි සජීවී දත්ත ටිකක් අපිට හම්බ වෙන්නේ. එතකොට සරත්ආනන්ද ඒ ගැටලුව තවදුරටත් සාකච්ඡා කළා. ළමයින්ට අතිවිශේෂ දැනුමක් ලබා දෙනවා. දරුවනේ මෙන්න මේක ගැන මේ විදිහට හිතන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක ඉවර වෙලා ප්‍රශ්න පහක කෙටි ප්‍රශ්න පත්‍රයක් එවනවා බලන්න දැන් මේක තේරිලාද කියලා. ඒ විදිහට තමයි අපේ දායකත්වය අපි ලබා දෙන්නේ මේ වැඩසටහනට. හොඳයි. දැන් සමහර අම්මලා තාත්තලා හරි බයයි දරුවෝ රූපවාහිනිය බලනකොට, ජංගම දුරකථනය පාවිච්චි කරනකොට. හැබැයි අපේ මේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවෝ කැමති දේවල්ම, ඔවුන් ආස කරන දේවල්ම ඔවුන් වෙනුවෙන් හොඳ පැත්තට යොදා ගන්න. අපි මේ ගැන තවත් කතා කරනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. තාක්ෂණය කියලා කියන්නේ දරුවන්ගෙන් ඈත් කළ යුතු, ඔවුන්ට හැම මොහොතකම අවාසි සහගත වන දෙයක් නෙමෙයි. එය යහපත් විදියට අපි පාවිච්චි කරන්න දැනගත යුතුයි. සමහර දෙමව්පියන් හිතන්න පුළුවන් සමහර අවස්ථාවල මේ කරන්න යන්නේ දරුවන්ව ජංගම දුරකථනයට, එහෙම නැත්නම් රූපවාහිනියට ඇබ්බැහි කිරීමක් කියලා. හැබැයි හරි විදියට අපි මේ කරුණ තේරුම් ගන්න ඕනේ. මං හැරෙනවා අනුර එදිරිසිංහ මහත්මයා පැතට. මම දැනගන්න කැමති ඔබතුමාගෙන් දැන් සමනල දැනුම ආයතනය පුවත්පත විදිහට මේ කටයුත්තට තමන්ගේ දායකත්වය එකතු කරනවා, අනුග්‍රහකත්වය එකතු කරනවා. මේ වැඩසටහන තුළින් අපේ රටේ පහවසරේ ශිෂ්‍යත්ව පොඩ්ඩන්ව දැනුවත් කිරීම
තුළ ඔවුන්ට ලැබිය හැකි ප්‍රතිලාභ කොයි ආකාරයෙන්ද ඔබතුමා දකින්නේ? උනිමේෂ ස්වාධීන රූපවාහිනී සේවය මේ වැඩසටහන ආරම්භ කිරීමේ පරමාර්ථය ඇතුව යම් අදහස් ඉදිරිපත් වෙනකොට ඕනට අවශ්‍ය වුණා ගුණාත්මක ආයතනයක සම්බන්ධතාව ලබා ගන්න. එහිදී ලංකාවේ තියෙන ප්‍රමුඛතම අධ්‍යාපන ප්‍රකාශන ආයතනයක් හැටියට කටුනායක සමනල දැනුම ප්‍රකාශන ආයතනයේ ලොකු කාර්යභාරයක් මේ සිසුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය උදෙසා බොහොම ගුණාත්මක මට්ටමේ ප්‍රකාශන එළිදක්වන ආයතනයක් බවට පත්ව තිබුණ නිසා අපිට පුළුවන් වුණා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුත්ත දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් අපට කළ හැකි කෙබඳු ආකාරයක ක්‍රියාවලියක් හෝ වෙනුවෙන් සම්බන්ධ වෙලා එයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ නිසා තමයි ආයතනය අපේ කැමැත්තට ඉඩ දුන්නා. ඒ නිසා මේ තුල තිබෙන්නේ හුදෙක්ම අර ලොකු ලාභ ලැබීමේ පරමාර්ථයක් නෙමෙයි සමාජ මෙහෙවරක් හැටියට අප උපයා ගන්නා වූ ධනයෙන් කොටසක් මේ සමාජ සත්කාරය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශේෂයෙන්ම ශිෂ්‍යත් විභාගයේ දරුවන් ඔවුන් සැබෑ ලෝකයේ දරුවන් බවට පත් කිරීමේ අභිලාෂය දියත් කිරීම. ඉතින් එහිදී තමයි අපි එකඟ වුණේ මේ ස්මාර්ට් 5 වැඩසටහන තුලින් දරුවන්ට තාක්ෂණික ලෝකයේ කිසියම් ක්‍රියාවලියකට සම්බන්ධ වෙමින් ඒ නව තොරතුරු තාක්ෂණ ක්‍රියාවලීන්ට මැදිහත් වෙමින් ලංකාවේ ග්‍රාමීය අර්ධනාගරික නාගරික වශයෙන් බෙදී තිබෙන සමාජ මේ ස්තරවල සෑම ළමයෙකුටම ඒ තැනට එන්නට පුළුවන් වටපිටාවක් සකස් කරන්න ඕනයි කියන අදහස. ඒ නිසා අපි අපේ සමනල දැනුම ප්‍රකාශන විශාල ප්‍රමාණයක් දිවයින පුරා අලෙවි කරනවා. ඒ වගේ මේ විශාල ගුණාත්මක ධාවයක් තියෙනවා. මම හිටපු විභාග සර් ජනරල්වරයා හැටියට ඔබ ආයතනයත් එක්ක අවුරුදු ගණනාවක් සේවය කළා. ඒ සභාපතිවරුන් වගේම වර්තමාන සභාපතිවරයාත් ලොකු වෙනස්කම් බලාපොරොත්තු වෙන තැනැත්තෙක් හැටියට අපේ ප්‍රකාශනයත් සමග ශිෂ්‍යත් විභාගයට අදාළව මේ නව ක්‍රියාවලිය එක්ක සම්බන්ධ වෙන ප්‍රශ්න පිටු අටක ප්‍රකාශනයක් හැටියට අපි දරුවන්ට ලබා දෙනවා. එතකොට නිවසේ ඉඳගෙන දරුවාට මේ ප්‍රශ්න සාකච්ඡා කළා. ඒවට පිළිතුරු සපයලා අපිත් එක්ක මේ වැඩසටහන සජීවීව යනකොට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නේද සරත් ආනන්ද පුතුමා? ඔව්. ඇත්තටම ඒ වගේ මේ තාක්ෂණික ආයතනය ලොකු සේවයක් කරන ආයතනයක්. ඉතින් මේ අපි ත්‍රිත්වයේ ඒකාබද්ධභාවය දරුවන් තුල වගේම දෙමාපියන් තුලත් නව තාක්ෂණයට නැඹුරු වීමේ ආශාවක් උනන්දුවක් අර නිමේෂ කිව්වා වගේ කිසිම වැඩසටහන රූපවාහිනී වැඩසටහනක් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. කාටුන් එකත් අපිට අවශ්‍යයි මේ මනෝවිද්‍යාත්මකව ශිෂ්‍යයෙකුගේ වර්ධනයට චින්තන ක්‍රියාවලිය වඩා නිර්මාණාත්මකව හැඩගැස්වීමට සතුටක් ලැබෙන පරිදි ඒවත් බලන්නට අවශ්‍ය. ඒ වගේම දෙමාපියන් කල්පනා කරන්න ඕනේ තව අවුරුදු 10කින් ඒ කියන්නේ අවුරුදු 20 වෙනකොට අපේ ශිෂ්‍යත්ව විභාගයට මේ අවුරුද්ද පෙනී හිටින දරුවා අවුරුදු 20ක් නැත්තම් 21ක් තව අවුරුදු 10කින් කුමන ආකාරයේ ලෝකයක් පිහිවි තිබෙයිද? එතකොට අපි දැන් මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා තාක්ෂණය පිළිබඳ අපි හිතිය දැන නෙමෙයි අද ඉන්නේ. අනිවාර්යයෙන් අද මේ දැන් මේ කිසියම් දැන් මේ අපි මුහුණ පා සිටින කොරෝනා ගැටලුව සම්බන්ධයෙන් දැන් මේ සරත් ආනන්ද මහත්තයා මට පෙන්වුවා එක්තරා වීඩියෝවක්. මෙන්න බලන්නකො මේ ලෝකේ මෙන්න මෙතන සිදු වී තිබෙන දේ. ඒ නිසා මේ තැන මෙහෙමනම් තව අවුරුදු 10කින් කෙබඳු තැනක ඉඳීද මේ සෑම දරුවෙක්ම තාක්ෂණික දරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අපේ පුවත්පත් මගින්
ලංකාව තුරා විශාල ශිෂ්‍ය සමූහයකට මේ පණිවිඩය දෙන්නටත් ඒ තුලින් ඔවුන්ගේ ආශාව වැඩි දියුණු කරමින් ප්‍රශ්නපත් අපේ පුවත්පත ගත්තා කියෙව්වා ප්‍රශ්නවලට පිළිතුරු දැව්වා අපේ වැඩසටහන එළිදක්වන වෙලාවට සතියෙන් සතිය දරුවා රූපහානිය ඉදිරිපිට ස්වාධීන රූපයන් ඉදිරිපිට ඉඳගෙන ඉතාම සතුටින් ඉතාම උනන්දුයෙන් දෙමාපියනුත් එක්ක මේ කාර්යයට බහි. හොඳයි අපේ දරුවන්ට හරි විදිහට මඟ පෙන්වීමක් ලැබිය යුතුයි. මොකද අපිට අවශ්‍ය කරන්නේ සමබර දරුවෙක්. ඒ නිසා මේ සමබර පෞරුෂත්වයේ ඇතිකරන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් හැම මොහොතකම අපේ රටේ දරුවන් ගැන කටයුතු කරනවා. අපි සූදානම් කෙටි විරාමයක් අරගෙන තවත් දේවල් කතා කරමු. හොඳයි සරත්ස මම ආයිමත් ඔබතුමාගේ පැත්තට හැරෙනවා මේ වැඩසටහනේ සැකස්ම ගැන අපි හොඳ පැහැදිලි අවබෝධයක් දැන් ලබා දෙමු කොහොමද දරුවෝ සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද මේක පාවිච්චි කරන්න ඕනේ අවුද වේ පුතේ අම්මේ තාත්තේ විශේෂයෙන්ම අපේ ස්මාර්ට් 5 වැඩසටහනට අපි ඔබව සම්බන්ධ කරගන්නේ මෙන්න මේ ආකාරයට දැන් අපේ හිටපු විභාග කොමසාරිස් ජෙනරාල් අනුරේදිර සිංහ මහත්මයා ප්‍රකාශ කරා එතුමල්ලාගේ ප්‍රකාශනවල පිටු අටක විශේෂ අතිරේකයක් මේ වැඩසටහන වෙනුවෙන් වෙන් වෙනවා කියලා. එතකොට දුවේ පුතේ අපි ශිෂ්‍යත්ව විභාගය සඳහා ඔබට අවශ්‍ය කරන දැනුම කොටස් කරලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය කරන ප්‍රශ්න යම් ප්‍රමාණයක් මම උදාහරණයක් විදියට ගත්තොත් එක වැඩසටහනකදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ වෙනුවෙන් සිංහල විෂයෙන් ප්‍රශ්න 3ක්, ගණිතයේ විෂයෙන් ප්‍රශ්න 3ක් පරිසරයේ විෂයෙන් ප්‍රශ්න 3ක් විදිහට ප්‍රශ්න 9ක් වැඩසටහන කාලය තුළ සම්පූර්ණ ප්‍රශ්න 15ක් සාකච්ඡා කරනවා. එතකොට මේ ප්‍රශ්න 15 එක වැඩසටහනක ඇතුළත් වන ප්‍රශ්න ප්‍රමාණය සමනල දැනුම පුවත්පතේ මාසයක වැඩසටහන්වල ඇතුළත් වන ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඊළඟට අපේ exam genius ආයතනයත් තාක්ෂණය උපයෝගී කරගෙන මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න ඔබට කල් ඇතුව ලබා දෙනවා. එතකොට මේ ඇප් එක ඔබේ අම්මා තාත්තගේ උදව්ව අරගෙන ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරගත්තම මේ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒක පැත්තක්. ඊට පස්සේ නිමේෂ දැන් අපි හතර දෙනා අද මෙතන හිටියට අපේ වැඩසටහන ආරම්භ වෙනකොට පන්ති කාමරයට දරුවොත් එනවා. අපි දරුවොත් එක්ක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් විදිහට තමයි මේ වැඩසටහන දියත් කරන්නේ. ඔව්. නිමේෂ මේක දරුවන්ගේ වැඩසටහනක් විතරක් බවට පත්වන්නේ නැහැ. මේක දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ පවුලේ වැඩසටහනක් බවට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද දරුවන්ට උදව් කරන්න දෙමව්පියෝ පෙළ ගැසෙයි, වැඩිහිටියෝ පෙළ ගැසෙයි. ඒ වගේම පස්වන ශ්‍රේණියේ දරුවෝ විතරක් නෙවෙයි. 4-3 එහෙම නැත්නම් ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව ලියපු 6 පන්තියේ දරුවන්ටත් පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ඒ නිසා මේ සමාජය තුළ ඉතාමත් ඉහළ වැඩසටහනක් විදිහට මේක දියත් වෙයි. මම ඔබට කියන්නම් මේ වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක වෙද්දී අපි එවේලේම සජීවීව තාක්ෂණයේ උදව් කරගෙන ප්‍රශ්න 5ක් දරුවන්ට යොමු කරනවා. ඒ ප්‍රශ්න 5ේ උත්තර ලබා දෙන ආකාරය ඒ මොහොතේම අපි අපේ මැදිරියට ලබා ගන්නවා. අර අපේ අරුණ මහත්මයා ප්‍රකාශ කරා වගේ එතකොට සිංහල විෂයේ මේ අහවල් මාතෘකාවට දක්ෂයෝ කොච්චරක්ද ඒක අවබෝධ කරගත්තේ නැත්නම් කොච්චරක්ද කියන පණිවිඩය අපිට සමාජයට දෙන්න පුළුවන්. ඒ නිසා ස්වාධීන රූපවාහිනිය මේ ආරම්භ කරන්නේ සම්නිවේදන ශාස්ත්‍රයේ අධ්‍යාපනයේ ඉතාම ඉහළ විශිෂ්ට තැනකට. මේ වැඩසටහන මේ සංකල්පය එන්නේ කොරෝනා නිසා නෙමෙයි. ඊට කලින් සැලසුම් කරපු ඉතාමත්ම හොඳින් සැලසුම් සහගතව ආරම්භ කරන්නට අපි කටයුතු කළ වැඩසටහනක්. හැබැයි මේ වෙනකොට මේ වැඩසටහන ඉතාමත්ම අත්‍යවශ්‍ය වැඩසටහනක් වෙලා තියෙනවා. සර් මේ හැම අඳුරු වලාවකම රෙදි රේඛාවක් තියෙනවා කියනවා වගේ දැන් ගෙදර කට්ටිය ඔක්කොම ගෙදර වෙලා ඉන්නේ. ඉතින් අපේ පොඩ්ඩෝ ටිකත් ගෙදර වෙලා ඉන්නවා. ඉතින් නිකන් ඉන්න වෙලාවේ වැඩ කරන්න එකතු වෙන්න සතුටින් සහයෝගයෙන් එකමුතුකමින් අපි හැමෝම වැඩ කරමු. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ස්මාර්ට් 5 කියන සංකල්පය හඳුන්වා දෙන්නේ. පුවත්පත රූපවාහිනිය
ඇප් එක එවැගේම සම්ප්‍රදායික ගුරුතුමා මේ සියලු දේ එකට එකතු කරගන්නවා. එහෙමනම් අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට ඔබ දෙදෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඒ වගේම අපි ඊළඟ වැඩසටහනින් සූදානම් මේ ස්මාර්ට් 5 කියන ඇප් එක පිළිබඳව අපේ දරුවන් දැනුවත් කරන සහ ප්‍රායෝගිකව කොහොමද මේ කරුණු අපේ ජීවිතයට ගලපගන්නේ. ශිෂ්‍යත් විභාගය අමාරු නෑ. දිනන්න පුළුවන්. අපි ලෑස්ති වෙමු. සුබ දවසක් වේවා.